ආයිත් බෝවන් සුබද වසක් දුල පුතාල හැමෝටම අද දුවරත් පුතාලත් එකතු වෙනවා ටැස්ටල් මාධ්‍ය ආශ්‍රය කරගෙන තරට චිත්‍රයක් කියලා දෙන්න අත කියලා දෙන්න යන්නේ ටැස්ටල් මාධ්‍යෙන් චිත්‍රයක් කන්න හැටි කියලා දෙන්නයි පුතාලගේ පාට වල මිශ්‍ර කර ගන්න තමයි අද කියලා දෙන්නේ මිශ්‍ර කිරි හරි එතකොට අපි කහවරණයක් එකතු කරගන්නවා අපි ඇඳලා තියෙන පුංචි මල් වාස් එකක් ඇඳලා තියෙන අද පුතාලට අපි බලමු මේ වර්ණ කීපයක් එකතු කරගෙන මම එකතු කරගන්න යනවා කහ වර්ණ පුතාල දුවල හුඟක් අය වර්ණ මිශ්‍ර කිරීම ගැන එච්චරම උමනාවෙන් කරන්නේ නැහැ නමුත් ඉතින් අපි බලනවා වර්ණ මිශ්‍ර කිරීම කරනකොට පුතාලට මේක බොහොම ලස්සන නිර්මාණ හැටියට චිත්‍රය වලට ගන්න පුළුවන් පුතාලගේ චිත්‍රවල තියෙන එකම රහස තමයි මේ වර්ණ මිශ්‍ර කරලා අලුත් වර්ණයක් හදා ගන්න හැටි. ඒ නිසා ඔන්න පුතේදී අපි මේ වර්ණ කහ වර්ණයම තමයි පාවිච්චි කරන්නේ කහ වර්ණ. ඒ වගේම කියන මුනුසුම් වර්ණ බොහොම කලස් වගේ දේවල් අද මේ ආර්ට් එකේ පුතාලට පෙන්නන්නේ මේ කහ වර්ණ ටිකෙන් ටික එකට මිශ්‍ර වෙවි අලුත් වර්ණ පුතාලට මේකේ දකින්න පුළුවන් වෙයි අඳින හැටි. පුළුවන් තරම් වර්ණ මිශ්‍ර කරගන්න. දැන් ඊළඟ වර්ණේ තවත් වර්ණයක් පොඩින් තවත් වර්ණයක් එකතු වෙනකොට කලින් වර්ණය හොඳට ඉස්මතු වෙලා එන විදිහට තමයි ගන්න ඕනේ. ඉතින් පුතාලට පේනවා මම දැන් මේ වර්ණ තුනක් විතර පාවිච්චි කළා. ඊළඟට සුදු පාට වර්ණත් මේ අපිට එකතු කරගන්න පුළුවන්. එතකොට මේක ෂේඩින් එකක් හැටියට දකින්න පුළුවන් දෙයක් තමයි මේ විදියට සුදු වර්ණය. එතකොට අපි බලමු තවත් මේක තව ලස්සන කරගන්න තව දෙයක් තමයි රෝස පාට වගේ ඉත මම ඇඳලා තියෙන ටියුලිප් මලක් වගේ දෙයක් ඇඳලා තියෙන පුතාලට පේනවා. මේකෙත් අපිට තියෙන්නේ වර්ණ කලින් ගාපු වර්ණත් එක්ක ළමයි මිශ්‍ර වෙන්නේ. දැන් අද රෝස පාටක් මේක හොඳට බෙන් කරගන්න පුළුවන් පුතාලට පුළුවන් ඒ කහ වර්ණේම නැත්තම් තවත් ඕනම වර්ණයක් එකතු කරගෙන අර කලින් පාටත් එක්කලා හොඳට වර්ණ එකිනෙක මිශ්‍ර කරන්න. දැන් පුතාලා දකින්න දේ අපිට වර්ණ මිශ්‍ර කරගන්න බැරි වුණොත් අලුත් වර්ණ හැදෙන්නේ නැහැ. ඒක තනිකර පාටක් හැදීර ගන්න හැමෝටම පුළුවන් නේ. හැබැයි පුතාලට මේක මිශ්‍ර කිරීම කරනකොට තමයි අලුත් වර්ණ වගේ දේවල් එකතු වෙලා හැඩතල මතුවෙන්නේ. නිසා ඔන්න බලන්න ඒක ඉතින් තමයි ලස්සනට අපිට මිශ්‍ර කරනකොට තේරෙනවා. අනික මිශ්‍ර කරන ක්‍රමයේ යම් කිසි අටාවක් පුතාලා එකතු කරගන්න ඕනේ පුළුවන් තරම්. ඔන්න ඔය විදියට මලක හැඩේන විදියට පාට කරන්න. බලමු දැන් තවත් මලක් තියෙනවා මගේ වගේ යන්නකෝ එක. එතකොට කහ වර්ණය පාවිච්චි කරගෙන උණුසුම් වර්ණ පාවිච්චි කරනවා කියලා මං කිව්වේ අද නේද? උණුසුම් වර්ණ කියන්නේ warm colors. එතකොට කහ දැමිලි වගේ පාටවල් තියෙන කහ දැමිලි. එතකොට මේකට උඩින් ආයෙ නැවතත් කහ පාටවල් එකතු කරගන්න පුළුවන්. ඊළඟට රෝස පාට කලින් අපු පාටට ටිකක් හද පාට කරගත්ත රෝස පාට මං එකේ. ඊළඟට මේක ආයිසරේක අපිට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් නැවතත් කහ වර්ණ වලින්. ඊළඟට අපිට සුදු පාටින් ෂේඩින්ග්ස් වන්ත කරගන්න පුළුවන්. දැන් මේ පුතාලට හරි ලේසියෙන් දකින්න පුළුවන් දෙයක් තමයි වර්ණ මිශ්‍ර කරගන්නකොට අපිට නැවතත් අලුත් වර්ණයක් තමයි එකතු වෙන්නේ. එකම විදිය එකම චෝක් පෙට්ටියේ තියෙන පාටවලම පාට කරනකොට එහෙම ලස්සන පාටක් එන්නේ නැහැ. ලස්සන පාටක් හැදෙන්නේ නැහැ.
අපි තාජුන්ටක් මේක ලස්සන කරගන්න ඕන රගල හිතනවා නම් පුතාලට වැඩිපුර පාටවල් එකද කරගන්න පුළුවන්. ඊට වඩා වෙනස් වෙනස් ස්වරණ හදලා ගන්නත් පුළුවන්. බලන්න ඊළඟට අපි අත්තක් ඇඳලා තිනවා. ඒකටත් මම මේ වගේ ඔරෙන්ජ් පාටක් එකතු කරගෙන ඊට පස්සේ උනම් බ්‍රවුන් වගේ පාටක් අනිත් පාටක් වෙනුවට තව පාටවල් එකතු කරමින් තමයි ඒක මතු කරගන්නේ. ඊළඟට පුතාලට තාකින දෙයක් තමයි කොළයක්. මම කොළයටත් පහ වර්ණ ටිකක් එකතු කරගන්නවා. පහ පාට ඉස්සෙල්ලි පොඩිලා කොළ පාට එකතු කරගන්න පුළුවන් එකත් එක්කලම. ඊළඟට පුතාලට තියෙන ඕනම කොළ වර්ණ කොළ පාටට තියෙන ඕනම වර්ණයක් මේකට එකතු කරගන්න පුළුවන්. එක තද පාට වෙන්න පුළුවන්, එක කොළ පාට වෙන්න පුළුවන්, ඕනම වර්ණයක් එකතු කරගන්න පුළුවන්. මන් ටිකක් තද කොළ පාටක් එක ඔලිව් වගේ පාටවල් නැත්නම් ග්‍රීන් දේ වගේ පාටවල් අපි චෝක් පෙට්ටි වල තියෙනවා. ඒ වගේ පාටවල් වුණ තරම් එකතු කරගන්න පුළුවන්. පුතාලා බලන්න මේ වගේ ලස්සන වර්ණ එකතු කරගන්න හද හද. චිත්‍ර අඳිනකොට ඔකු අත්දැකීමක් තමන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් පුතාලා එකතු වෙන්න අපිත් එක්කලා සමන්ද ස්ටුඩියෝ එකේ පොඩා අපේ පුංචි දරුවෝ ඉන්නවා. මුලින්ම එන්නේ කිසිම දෙයක් දන්නේ නැති අය. ඉතින් ඒගොල්ලන්ට මේ වර්ණ මිශ්‍ර කිරීම ගොඩාක් දන්නේ නැහැ. ඉතින් අපිට ඒවට තමයි සිංහින්නේ කියලා දෙන්න. පුතාලා ඇවිල්ලා පිට එක එකතු වෙලා ලස්සන චිත්‍ර ගොඩාක් අඳින්න. ඒ වගේම ලොකු අත්දැකීම් ගොඩාක් ගන්න පුළුවන්. අපි පන්තිවල තියෙන දක්ෂතා තියෙන දරුවෝ ගොඩක් ඉනවා. එතකොට ඒගොල්ලෝ එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කරන දේවල් බලන්න පුළුවන්. ඉතින් හරිම රසවත්. අපේ පන්ති ගොඩාක් විනෝදෙන් බොහොම ආදරණීය දරු පිරිසක් තමයි ඉන්නේ. පුතාල දුරට මේක ලොකු අත්දැකීමක් වෙනවා අපේ පන්ති වලට සහභාගි වුණොත්. ඔන්න පුතේ, එතකොට මේ ඔලි පාට හරිම ලස්සනයි. වෙන ගොබගොල පාට කියලා නේද පාට එකක් විතර අපි එකතු කළා. දැන් කැමති විදිහට මේක වෙනස් කරන්න පුළුවන්. දැන් කළු වර්ණ එහෙම මට ටිකක් විතර අල්ල ගන්නවා. අපි කළු පාටවල් ඇත්තටම එකතු කරන්නේ අවුට්ලයින් එකකට නෙමෙයි, පාට මතු කරන්නයි එකතු කරගන්නේ. හැබැයි මේ පාටවල් එසැනෙම ඉක්මනින් තවත් පාටකින් මකා ගන්න ඕනේ. එනස් පාටක් ඇතුලේ කළු පාට හංගන කියලා තමයි මම කියලා තියෙන්නේ. බලන්න එතකොට අපි ලස්සන දෙක ඇඳා මට මල් වාසකක් තියෙනවා දින්නේ. ඉතින් අපි චූටක් ඇඳගමු. ඕන තරම් පාටවල් උතලගේ චෝක් පෙට්ටි වල තියෙන අපි පෙන්තුරු චෝක් පාවිච්චි කරන ගොඩක් වෙලාට ළමයි ලේසි වෙන හින්දා එතකොට ඒ පාටවල වලින් මුදලට අලුත් නිර්මාණයක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකේ පහසුයි අතට හොඳටම පෙන්තුරු චෝක් එක හරිම ලේසි පාට කරගන්න පුළුවන්. ගොඩාක් කොයිලි ගතිය අඩුයි එකේ. කිතප් ෂේඩින් එකක් පොඩ්ඩක් එකතු කළා. දැන් පුතේ සිංහලක පාටන ගොඩාක් අපිට පාට එකතු කරලා හදාන්න පුළුවන්. වෙනත් වෙනත් පාටවල් විදියට අපිට පෙන්වන්න පුළුවන් වර්ණ එළි අඳුර සහ එළි අඳුර දැක්වීම ගොඩක් වැදගත්.
එතකොට මේ වාසකේ ෂැඩෝ එකක් වැටෙන නිසා අපි මේ විදිහට පෙන්වන්න පුළුවන්. ඉතින් බලන්න පුතරට හුඟක් ලේසියෙන් අඳින්න පුළුවන් චිත්‍ර තියෙන්නේ. වර්ණ හොඳට මිශ්‍ර කර ගන්නකොට අලුත් වර්ණයක් නිර්මාණය වෙනවා. ඉතින් වර්ණ මිශ්‍ර කරන්නේ නැතුව අඳිනකොට අපිට ඒක ලස්සනට ඒ තරම්ම නිර්මාණශීලීව දේවල් හදා ගන්න බෑ. වර්ණ මිශ්‍ර කිරීමෙන් අලුත් ලස්සන පාටවල් හදා ගන්න පුළුවන්. ඉතින් පුතාලගේ හැකියාව දිනු කරගන්න චිත්‍ර අඳින්න නිකන් ඉන්න හැම වෙලේම කක්කෝ චිත්‍රයක් ඇඳලා පුතාලගේ හැකියාවන් දිනු කරගන්න. ඒකට ඒ සඳහා තමයි පුතාලට මේ අත්තල සපයන්නේ ඉදිරි ටීචර්. හොඳයි පුතේ, ලබන සැතියෙත් අපි ඒ වගේම තවත් ෆයිස්ටල් මාධ්‍යෙන් හමු වෙනකන් ලබන සැතියේ සායම් මාධ්‍ය වෙන්න පුළුවන්. ෆයිස්ටල් මාධ්‍ය මධ්‍යකින්ම පුතාලට නිර්මාණ ඉදිරිපත් කරනවා. ඒවා පුතාලා ප්‍රයෝජනීයද ගණේ කියලා තමයි හිතන. ආයිබෝවන්.